ඔස්ටෙලෑවේ සිද්නි නුවර බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකගේ නීතිඥ මරු කළ ඉල්ලීමකට අධිකරණින් අද අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව එම සිද්ධියට අදාළ සිද්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර ලබා දී තිබෙනවා. මෙම නඩුවට CCTV වීඩියෝ දත්ත මගින් දනිස්කට වාසිදායක තිරණාත්මක කරුණු රසක් සාක්ෂි සහිතව හෙට දිනේදී ඔප්පු කිරීමට හැකිවනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. හෙට දිනේදී දනිස්කගේ ඇප කොන්දේසි සමාලෝචනය කරන අතර දනිස්කද හෙට දිනේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි. මේ අතර බංගලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 9 වන සංස්කරණය එළබෙන වසරේ ජනවාරි 6 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා එක්වීමට නියමිතයි. මෙවර තරඟාවලිය ධනංජයගේ කුළුඳුල් විදෙස් 2020 ලීගය වන අතර ඔහු සිල්හෙඩ් කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී තිබෙනවා. ධනංජයද සිල්වා සිල්හෙඩ් පිල නියෝජනය කරන 3 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන අතර ඔහුට පෙර එළබෙන තරඟ වාරයේ සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා මෙන්ම කමිදු මෙන්ඩිස් එක්වීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙවර LPL තරඟාවලියට සහභාගී වන දෙවරක් පිටපිට සූරතාවයේ දිනු ඩැප්නාකින්ස් කණ්ඩායමට නව ශ්‍රී ලංකා සුපිරිතුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඇතුළත් කර ගැනීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මෙවර LPL තරඟාවලිය සඳහා ජැප්නා කණ්ඩායම වෙනුවෙන් නව ශ්‍රී ලංකා සුපිරිතුන් ඉරියව් ක්‍රීඩක ජිම් නිසම් එකතු කර ගැනීමට ජැප්නාකින්ස් ඉහළ කළමනාකාරීත්වයේ සැරසෙන බවට තොරතුරු වාර්තා වනවා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.